නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මැතිවරණ ව්‍යාපාරයේ අවසාන සතිය මඩ සතියක් බවට පත් කරගෙන තිබෙනවා. අපි කල්තියා අනතුරු අඟවපු ආකාරයටම ඒ දේවල් සිදුවෙමින් පවතිනවා. අපි මීට පෙර අනාවරණය කළා රාජිත සේනාරත්න කිසියම් පුද්ගලයෙක්ව ගෙනවිත් ඔහු ඊනියා සුදුවෑන්නේක රියදුරුකු හැටියට තමන්ව හඳුනාගෙන සුදුවෑන් වලින් පැහැරගෙන ගිය පුද්ගලයන් සම්බන්ධව යම් කිසි ප්‍රකාශයක් කරන්න ලෑස්ති වෙනවා, නාට්‍යයක් රඟ දක්වන්න ලෑස්ති වෙනවා කියලා. ඒක ඊයේ රඟ දැක්වුණා. ඒක අරුම පුදුම කාරණේ කියන්නේ දැන් යම් කිසි කෙනෙක් කිසියම් පුද්ගලයන් පැහැරගෙන යාමට මරා දැමීමට රියදුරුකු හැටියට සහභාගී වී තිබෙනවායි කියලා යම් කිසි කෙනෙක් පිළිගන්නවා නම් ඔහුව වාහම නීතිය හමුවට පමුණු විය යුතුයි. ඔහු අපරාධ සහායකෙක්. ඔහු මිනිමැරීමට සහය වූ පුද්ගලයෙක්. එතකොට ඒ පුද්ගලයාව පොලිසිය අත්අඩංගුවට අරගෙන කට උත්තරයක් කරන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නේ නැතුව මාධ්‍ය සාකච්ඡාවක් තියලා අනික බොරු රැවුලකුත් දාගෙන ඉන්න තියෙන්නේ. මාධ්‍ය සාකච්ඡාවක් තියලා රාජසේනාරත්න ඇමතිවරයාගේ මේ වාහනෙම සැපට යනවා. දැන් ඔහොම සුදුවෑන් වලින් මිනිස්සු ඔහොම ගිනිච්චායට ඔහොම සලකනවා නම් හැම මිනිහම් බලයි සුදුවෑන් රියදුරෙක් වෙන්නේ. ඒ යෝග්නේ සුදුවැන් රියදුරෙක් වෙලා මිනිස්සු මරන්න අනුමල දීලා ඊට පස්සේ ඇමති කෙනෙක් අල්ලගෙන ඒක පාපොච්චාරණය කරලා ගානකුත් අරගෙන ඇමතිත් එක්ක නිල රථේ සංචාරය කරන්න පුළුවන්. මේක හරි පුදුම අරුම පුදුම රටක්. ඉතින් මේ මඩකරියන්ට දැන් කොච්චර මේ අසරණ වෙලාද කියනවා නම් මේ මඩක්වත් හරියට නිර්මාණාත්මකව හදාගන්න බැරි තරමට මේ ඔළුව විකාර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පරාජයේ වේදනාව දැන් ඇත්ත. ඉතින් මං කියන රාජිත සේනාරත්න වගේ කෙනෙකුට පරදිනවයි කියලා දැනුනම හැදෙන ආණ්ඩුවට පැත්ත පළාතකට යාව වද්දගන්නෙත් නෑ කියලා දැනුනම දාන ඩාඩිය ප්‍රමාණය කොච්චරද කියලා අපිට නොතේරෙනව නෙවෙයි. breaking.lk